චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි ප්‍රඥා නාලිකාව තුළින් ලෝකේ පුරා විසිරවා හරින ධර්ම දේශනා රාශිය අතරින් තවත් එක් උතුම් ධර්ම දේශනාවක් සඳහා පින්බර දායකත්වය බලංගොඩ ඇල්ලේපොළ සන්ධ්‍යා නිවසේ පදිංචි සුනිලා කීර්තිලතා කඩවතගේ ශීල සුභද්‍රා කඩවතගේ සහ සවිරු සවිරයන් විසින් ප්‍රතිබර දායකත්වය ලබා දීලා තියෙනවා. අරමුණ මෙම උතුම් ධර්ම දාණයෙන් චනිත වන්නා වූ පුණ්‍ය බලයෙන් මේන් වසර 26කට පෙර පරලොව සපත් ජෝන් කඩවතගේ පියාණන්ටද වසර 6කට පෙර පරලොව සපත් සල්පිනෝනා ගලප්පති මෑණියන්ටද එක්මන් භවයකදී නිදුක්ව නිරෝගීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම පරලොව සපත් නන්දසේන කඩවතගේ, උපතිස්ස කඩවතගේ, විනීතා කඩවතගේ, භද්‍රකාන්ති කඩවතගේ යන සොයුරු සොයුරියන්ටද මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිත සපවත්ති උතුම් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම අභව ප්‍රාප්ත වන්නට යෙදුණු සුගත් කාහල තන්ත්‍රි කුලරත්න වත්තේ ගෙදර සංජිත් ගුණසේකර යන අයටද සංසාර දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා. සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරියන්ටත් නෑදෑ හිත මිත්‍රාදීන්ටත් ලක්කස ලෝයස සියලු දෙනාටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ඉක්මන් භවයකදී නිදුක්ව නිරෝගීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවන් සුවය ලැබීමට මේ පුණ්‍ය බලය මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා මාතෘකාවක් ලැබිලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ධර්ම දේශනාවක්. ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං. ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අරිය සත්‍යං. මහණෙනි, මේ සියලු දුක් වලින් නිදහස් වීම සඳහා මේ කාර්ය සත්‍යක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා. ඒ සියලු දුක් වලින් සදහටම මිදීම සඳහා මහණෙනි එකම මගයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියනවා මධ්‍යම ප්‍රතිපදාව. හරත් මැදුම් පිළිවෙත. ඒ වගේම ආර්ය මාර්ගය. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ මාර්ගය. දන්න මාර්ගය කියන්නේ මොකක්ද? ඒට යන මග පාර. මාර්ග සත්‍ය. ඒ මග මාර්ගය පාර සත්‍යක්. තර මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා මැදුම් පිළිවෙත. අත්තකිලමතානියෝගයත් කාමසුකල්ලිකානියෝගයත් දෙකෙන්ම මිදිලා මැදුම් පිළිවෙත හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එනිසා එකට මධ්‍යම ප්‍රතිපදාව කියනවා.
එවගේම ආර්ය මාර්ගය. ආර්ය කියන්නේ ඊටමත්ම නිවැරදි උතුම් ශ්‍රේෂ්ඨ මාර්ගය. මාර්ග සත්‍ය. ඒක සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය. ඒක ආර්ය සත්‍ය. මේ මඟ ගමන් කරන කෙනාට මොකක්ද ලැබෙන්නේ? යම් කිසි කෙනෙක් හිතනවා නම් කල්පනා කරනවා නම් මට මේ සියලු දුක් වලින් නිදහස් වෙන්න ඇතනම් හොඳයි කියලා. මේ කායික මානසික පීඩනය, කායික මානසික වදය මට මේන් සදහටම ගැලවෙන්න නිදහස් වෙන්න යම් මඟක් තියෙනවා නම් අනේ හොඳයි කියලා යමෙකුට හිතෙනවා නම් කල්පනා වෙනවා නම් එයා නිවැරදිව අනුගමනය කළ යුතු මඟ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. හැබැයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෞකික පැත්තකුත් තියෙනවා, ලෝකෝත්තර පැත්තකුත් තියෙනවා. ලෞකික පැත්ත යම් වෙලාවක යම් කාලයක සීමා සහිත කාලයකට අර ජාති දුක්ඛය තියෙනවා, මරණ දුක්ඛයක් තියෙනවා, ජරා ව්‍යාධි ශෝක කනගාටු හැඬීම් වැළපීම් එවෙන් මෙදල ටික දවසකට ටික කාලයකට ගත කරන්න පුළුවන් ලෞකික ආර්ය ස්ථාංගික මාර්ගය. ලෞකික පැත්ත. ලෝකෝත්තර පැත්තේ තියෙන වටිනාකම තමයි ජාති ජරා ව්‍යාධි. එතකොට ජරා ව්‍යාධි ඇතුළත් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මෙන්න මේ සියලු දුක් වලින් සදහටම මිදෙන්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්. හැඬීම් වැළපීම්, කායික දුක්, මානසික දුම්නස්, ප්‍රියයන්ගෙන් වෙන්නේ, අප්‍රියයන් අයික්කීම්, කැමති දේ නොලැබීම, අකමැති දේවල් ලැබීම. මේ සියල්ලම සදහටම මිදෙන්නට තියෙන යමගක් ඇද්ද? ඒ මග ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර පැත්ත. එහෙනම් ඒ මාර්ගය අංග 8යි. අඩුත් නැහැ වැඩිත් නැහැ. අටෙන් අඩුත් නැහැ, අටකින් වැඩිත් නැහැ. මාර්ගංග 8යි. එතන සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආචීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේකෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන ධර්මතා දෙක වෙන් කරනවා අපි ප්‍රඥාව කියන ධර්මතාවයට. තමයි ප්‍රඥාව. නිවැරදිව කල්පනා කිරීම හා නිවැරදිව දැකීම. ඒ සම්මා සංකප්ප සම්මා දිට්ඨි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආචීව සීල. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සමාධි. තවද ලෞකික පැත්තේ හැබැයි ලෝකෝත්තර පැත්ත දැන් අදි සීල. අදි සමාධි. අදි ප්‍රඥා. මේක ලෝකෝත්තර පැත්ත. ලෞකික පැත්ත අර එතනක් තියෙනවා සම්මා සංකප්ප, සම්මා දිට්ඨි. ප්‍රේක අදි ප්‍රඥාව නෙමෙයි. මොකද ඒ සම්මා දිට්ඨිය, ඒ සම්මා සංකප්පය ලෞකික පැත්තට. ඒ තුළින් එයා දසවස්තුක සම්මා දිට්ඨිය, කියන්නේ තුනුරුවන් කෙරෙහි විශ්වාසය, දෙමව්පියන්ට සැලකීම පිළිබඳ විශ්වාසය, ආගන්තුකයාට සැලකීම පිළිබඳව විශ්වාසය, එවෙන් යම් විපාකයක් ලැබෙනවා, ප්‍රතිඵලයක් ලැබෙනවා කියන ආදි වශයෙන් මේ දසවස්තුක සම්මාදිටි. එක සම්මාදිටි ලෞකිකයි. ඊට තියෙන කම්මස්සකත සම්මාදිටි. මේ කර්මයට අනුකූලයි. කර්මය දායාද කරගෙන. කර්මය මූල ධර්මය. කරගෙන මේ සත්‍ය සැප දුක් විඳින බව දැකීම කම්මස්සකත සම්මාදිටියයි. විපස්සනා සම්මාදිටි. විපස්සනා කියන්නේ විදර්ශනා.
විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. එතකොට ඒ දර්ශනය ලෞකික පැත්ත නෙමෙයි, ඒක ඉන්නේ ලෝකෝත්තර පැත්තට. විපස්සනා සම්මාදිට්ඨිය. යමෙක් ඒ විදර්ශනාව තුළින් නිවැරදි සම්මාදිට්ඨියකට එනවා නම් ඒක ලෝකෝත්තරයි. එතකොට එයා දකින්නේ හේතුඵල. මේ හේතු නිසා මේ ඵලය. මෙන්න මේ හේතුන් නිසා මෙන්න මේ ඵල හට ගන්න ආකාරය නිවැරදිව දකිනවා. නිවන හැර අනිකුත් සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න බව එයාට නිවැරදිව දැర్శණය වෙනවා නම් ඒක විපස්සනා සම්මාදිට්ඨියයි. ඒ තුළින් ලබා ගන්න නිවැරදිව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ තමයි චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. අනලෝකෝත්තර දර විපස්සනා සමාධිටි හා චතුස්සත්‍ය සමාධිටි ලෝකෝත්තර පැත්ත. දස වස්තුක සමාධිටි හා කමස්සකත සමාධිටි ලෞකිකය. ඒක ලෞකික පැත්ත. එහෙනම් සමාධිටි කියන්නේ අපි අවසානයේ බලාපොරොත්තු වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. ඒ තුළින් නිර්වාණය, සියලු දුක් වලින් මිදීම අපේ ප්‍රාර්ථනාව බලාපොරොත්තු. මොකද මේ සංසාර ප්‍රවෘත්තිය දුක් නිසා. සංසාර ප්‍රවෘත්තිය මහ කරදරයක්, මහ වදයක්, මහ පීඩනයක් කියන එක අවබෝධ වුණොත් අපි මේ මිදීමේ මගක් හොයනවා. එහෙනම් මේ මිදීමේ මග තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. වෙන මගක් නෑ. ඒතොර ලෞකික පැත්තට හැරෙව්වත් යම් මට්ටමකට යම් කාලයකට හෝ අර ජරා ව්‍යාධි ශෝක කනගාටු ජාතේ මරණේ තියෙනවා. ඒතොර දිව්‍ය ලෝක වලට ගියත් පහළ වීමක් තියෙනවා, චුත වීමක් තියෙනවා. ඒතොර ජාතියයි මරණයයි තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝකයට ගියත් ජාතියක් තියෙනවා, මරණයක් තියෙනවා. කියන්නේ පහළ වීමක් තියෙනවා, චුත වීමක් තියෙනවා. අරූප තලයක ප්‍රතිසන්දි ගත්තත් පහළ වීමක් තියෙනවා, චුත වීමක් තියෙනවා. ජරා ව්‍යාධි එව නැහැ. මෙතාවකාලික වශයෙන් යම් කාලයකට විතරයි. හැබැයි නැවත ආයි හම්බ වෙනවා නෑ. එහෙනම් සදහටම මිදෙන්න ඕනේ අපට. කවම කවදාවත් ජාති දුක්ඛයක් නැති, ජරා දුක්ඛයක් නැති, ව්‍යාධි දුක්ඛයක් නැති, මරණ දුක්ඛයක් නැති, ශෝක දුක්ඛයක් නැති, හැඬීමේ දුක නැති, කනගාටු වීමේ දුක නැති, කායික දුක් නැති, මානසික දුක් නැති, ප්‍රියන්ගේ වෙන්වීමේ දුක නැති, අප්‍රියන් හා එක්වීමේ දුක නැති, කැමති දේ නොලැබීමේ දුක නැති, අකමැති දේවල් ලැබීමේ දුක නැති තැනකට පත් වෙන්නට යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් එයා ඒ සඳහා මහන්සි ගන්නවා නම්, ඒ සඳහා මගක් හොයනවා නම් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් සියලු දික්ටි වලින් මිදීම සමාධිත්‍යයි. සියලු දික්ටි වලින්. ତର සියලු දික්ටි වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නනවා නාස්තික දික්ටි කියලා එකක් තියෙනවා. නාස්තික දික්ටි. ඊගාට තියෙන අක්‍රීය දික්තිය කියලා එකක්. අහේතුක දික්තිය. දැන් නාස්තික දික්තිය කියන්නේ කුසලයට විපාකයක් නැහැ. කවුද කියන්නේ කුසලයට විපාකයක් තියෙනවා කියලා? කවුද කියන්නේ අකුසලයට විපාකයක් තියෙනවා කියලා? එහෙම මතගත්ත, එහෙම සිතුවිලි පවත්වන එවැනි අදහස් ඇති අය ලෝකෙ ඉන්නවා. එයාලා කල්පනා කරන ඕවට කාලේ නාස්ති කිරීම මට තේරුමක් නැති වැඩක්. ඕකෙන් මොකද්ද ලැබෙන ප්‍රයෝජනේ? වර්තමානයේ අපි කාල බීලා අපි සුවසේ ජීවත් වෙන්න ඕනේ. කුසලයට විපාකයක් නෑ, අකුසලයට විපාකයක් නෑ. ඔය බොරු කතා. ඔය පිළිබඳ හොයන එක, ඔය පිළිබඳ මහන්සි වෙන එක, ඒ කාලේ නාස්ති කිරීම. আদি වශයෙන් මේ ආකාරයෙන් කල්පනා කරනවා. නාස්තික දිට්ඨිය. නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨි කියන්නේ නිවැරදිව දකිනවා
තොන් නිවැරදිව දකින්නේ එහෙන් නෙමෙයි මනසින්. මේ මනසින් නිවැරදිද මනසින් නිවැරදිව දැකීමටයි මේ සම්මාදිට්ඨිය කියන්නේ. මනසින් දකින්නේ නිවැරදිව. ඒ සත්‍ය හතර. දුක කියන්නේ කාර්ය සත්‍යක්. ඒක ඇහැට පේන එකක් නෙමෙයි මනසට පේන එකක්. මනසින් නුවණින් අවබෝධ කරගන්න එකක්. ඒක ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට හේතුව තෘෂ්ණාව හේවත් චන්ද්‍රාගය හේවත් ඇලීම හේවත් ආසාව හේවත් කැමැත්ත තමයි සියලු දුක් වලට හේතුව කියන එක නුවණින් දැකගත යුතු එකක්. ඇහැට පේන එකක් නෙමෙයි. ප්‍රඥාවෙන් ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කිරීම සම්මා සංකප්ප. ඒ නිවැරදි දර්ශනය සම්මා දිට්ඨියයි. ඒ හේතුව නැති කිරීමෙන් ඒ තෘෂ්ණාව, චන්ද්‍රාගය, ආස්සාව, ඇල්ම, කැමැත්ත, බැඳීම, ප්‍රිය ස්වභාවය මේවා සදාහටම නැති තැන සැනසෙල්ලයි නිවනයි සහනයයි කියන එක ඒක ආර්ය සත්‍යයක්. ඒක නිවැරදිව අවබෝධ කරගත්තද ප්‍රත්‍යක්ෂද සහතිකද ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒකට යන මාර්ගය ඒ සඳහා අනුගමනය කළ යුතු මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අන්න ඒක හැබැයි නුවණින් දැක දැනගෙන නුවණින් දැකගත යුතු ධර්මයක්. ඇහෙන් දකින්න බෑ. ඇහෙන් දකින්න බෑ ධර්මය චතුසත්‍ය. මනසින් නුවණින් අවබෝධ කරගත යුතු ධර්මයක් චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඒ තමයි නිවැරදි සම්මාදිට්ඨිය. ඒක තවත් වචන වලින් හඳුන්වනවා ප්‍රඥා නැත්නම් ධම්මවිචි ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ප්‍රඥා බල ප්‍රඥා ඉන්ද්‍රිය ධම්මවිචි සම්බෝධි අංගය නමින් හඳුන්වන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ආශ්‍රව රහිතයි. අදට කල්පනා කරන්න හොඳට හිතන්න ලෞකික සම්මාදිට්ඨිය ආශ්‍රව සහිතයි. ඒකට ආශ්‍රව කියන්නේ මොනවද? කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව, අවිජ්ජාශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවට. සිත යම් තැනක් ඇලෙනවද තැනක යම් තැනකට ප්‍රියද යම් තැනකට කැමතිද සිත ප්‍රිය කරනවද ආස කරනවද ඇලුම් කරනවද? එහෙනම් එතන තමයි තෘෂ්ණාව පටන් ගන්න. ප්‍රේක ආශ්‍රව සහිතයි. ඒකට කියන්නේ කාම ආශ්‍රව. සිත ඇලෙන තැන. භවයන්ට ඇලෙනවා. වර්තමානයේ විඳිනවා නම් යම් උසස් වූ පංචකාමයක්, එයා ඉහළින් පංචකාමය විඳිනවා නම් එයා ඒක ඉගහ භවයටත් පතනවා. ප්‍රාර්ථනා කරනවා. ඒක අපි දන්නවා. මගේ මේ දරුවෝ මට සංසාරේ නිවන් දකින්න තුරුම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමහර දරුවෝ මගේ අම්මා තාත්තා මට සංසාරේ නිවන් දකින්න කම්ම ලැබෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ආශ්‍රවයි. ඒ කාම ආශ්‍රවයි. ඒ වර්තමානයේ ලෞකික ජීවිතය තුළ විඳින පංචකාම සම්පත්තියට උපකාර වෙච්ච සැප සම්පත් භවභෝග අනේ මට සංසාරේ කිසිම දවසක මේවා අඩුවක් නැතුව අඩුපාඩුවක් නැතුව මේවා මට නැවත නැවත ලැබෙන්න ඕනේ ඒ සඳහා පින් කරනවා. ඒ භව ආශ්‍රවයි. ඒ සඳහා පින් කරනවා. භවෙන් භවයටත් ඒ ප්‍රාර්ථනා කරින් භව ආශ්‍රවයි. ඊතර කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව කියලා කියන්නේ මේ තුනරුවන් විශ්වාස නොකර තුනරුවන්ගෙන් බාහිර වෙනත් දෙයක් පිළිබඳව විශ්වාසයක් ගොඩනගා ගන්නවා. ඒ පිළිබඳව ඇදහිීම්, ඒ පිළිබඳව පිළිගැනීම්, ඒ පිළිබඳව අනුගමනය කිරීම ඒ මිත්‍යා දිට්ඨිය. ඒතොර නිවැරදි දිට්ඨිය නම් ඒතොර නාස්තික දිට්ඨිය නම් කිව්වා. එන කාලේ නාස්ති කිරීම නැහැ. නිවැරදිව පරීක්ෂණය කරලා බැලුවොත් කාලේ ගත්ත ප්‍රයෝජනය පිළිබඳව සතුටට සම්නසටපත් වෙන්න පුළුවන්. අනේ මට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ මේ ලබාගත් කාලය මං නිවැරදි
ආකාරයට ප්‍රයෝජන ගත්තා. කාලේ අපත යව්වේ නෑ. කාලේ අහක ගියේ නෑ කියලා. එයාට සතුටට සම්නසටපත් වෙන්න පුළුවන්. නිවැරදිව ධර්මය දැකනවා. එහෙනම් නාස්තික දිට්ඨිය කියන්නේ කුසලයට විපාකයක් නෑ, කුසලයට විපාකයක් නෑ. ඕවා ගැන සෙවීම, ඕවා ගැන කල්පනා කිරීම උරු වැඩක් එහෙම කියනවා. ඒ වගේම අහේතුක දිට්ටි කියලා තියෙනවා. සමහර අය අදත් ඉන්නවා, අදත් කතා කරනවා, පිළිගන්නවා ඒක ප්‍රත්‍ය. ඒක මිත්‍යා දිට්ටියක්. ඒ තමයි මේ සියල්ල ඉබේ හටගත්තා කියනවා. හේතුවක් නැහැ මේව හටගන්න. කිසිම හේතුවක් ප්‍රත්‍යයකින් නෙමෙව හටගන්නේ. මේ ඉබේ හටගන්න මේ සෑම දෙයක්. ඉබේ හටගන්නවා කියන සිතුවිල්ල. ඒකට කියන්නේ අහේතුක දිට්ටිය. හේතුවක් නැහැ ඉබේ හටගන්න. අක්‍රීය දිට්ඨිය. තව දිට්ඨියක් තියෙනවා. ඒත් අක්‍රීය දිට්ඨිය කියන්නේ කිසිම ක්‍රියාවක් නොකර ඉඳීමෙන්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝරත්නේ වට පුද පූජා පැවැත්වීමෙන් ඇති වැඩන්නේ. වෙනකම් බොරු වැඩ වෙවැනි ක්‍රියාවන් නිෂ්ඵල දේවල්. ඒ ආදි වශයෙන් හොබෝධි පූජා නිෂ්ඵල දේවල්, බුද්ධ වන්දනාව නිෂ්ඵල දේවල්, අක්‍රීය දේවල්, අක්‍රීය ඒ ක්‍රියාවලින් කිසි වැඩක් නැහැ. අක්‍රීය වාදය. ඉතින් මෙන්න මේ ආකාරයෙන් අද සිතුවිලි පවත්නා ඉන්නවා. කියන්නේ අක්‍රීය දිට්ඨිය. તો නාස්තික දිට්ඨිය, හේතුක දිට්ඨිය, අක්‍රීය දිට්ඨිය. නාස්තික වාදය කියලා කියනවා. අහේතුක වාදය කියලා කියනවා. අක්‍රීය වාදය කියලා කියනවා. සාස්වත වාදය. සාස්වත දිට්ඨිය. තවත් දිට්ඨියක් තියෙනවා. මෙක මිත්‍යා දිට්ටි මේ කතා කරන්නේ මිත්‍යා දිට්ටි. ඒතර සම්මා දිට්ටි මොකද්ද කියන එක පැහැදිලි කරනවා. අර හේතුඵල දර්ශනය හා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සම්මා දිට්ටි. එතනින් මෙහා තියෙන සියලු මේවා මිත්‍යා දිට්ටි. කම්මස්සකත සම්මා දිට්ටිය ලෞකිකයි. මේ කර්මයට අනුරූපව බුදුරජාණන් වහන්සේ දෙස්. හැබැයි සියල්ල කර්මයෙන් නෙමෙයි කියන කාරණයක් හොඳට හිතේ තියාගෙන ධර්මයේ ශ්‍රවණය කරන්න බනහන්න. සියලු දේ කර්මයෙන් නෙමෙයි. එහෙනම් සාස්වත දිට්ටි. සාස්වත දිට්ටි කියලා කියන්නේ භවයෙන් භවයට යන ස්ථිර දෙයක්. දැන් පෙර භවයෙන් වර්තමාන භවයට ආව පුච්චලෙක් සත්‍යෙක් ආවා. වර්තමාන භවයෙන් අනාගත භවයට යනවා සත්‍යෙක් පුච්චලෙක්. අන්‍ය ආදි වශයෙන් නොනැසෙන ආත්ම භවයක්. අතීතෙත් මම හිටියේ. අතීතේ මම තමයි එක් පින්කලිය. මම තමයි පෞකලිය. අනේ ආකාරයෙන් මමත්වය තුල ආත්ම දිට්ඨිය නැත්නම් මගේ කියන සිතුවිල්ල තුල එයාගේ මනස හිර වෙලා භවෙන් භවයට යන ස්ථිර දෙයක් තියෙනවා කියලා. රූපය යන්නේ නැහැ, නාමය යනවා කියලා හිතනවා. වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් යනවා කියලා හිතනවා. සමහර අය රූපයත් යන්නේ නැහැ, වේදනාවත් යන්නේ නැහැ, සංඥාවත් යන්නේ නැහැ, සංස්කාරයත් යන්නේ නැහැ, විඥාණය යනවා කියලා ගන්නවා. විඥාණය ආත්ම වශයෙන් ගන්නවා. තමා විඥානවත් කියලා ගන්නවා. විඥාණය තුල තමා ඉන්නවා කියලා ගන්නවා. තමා තුල විඥාණය තියෙනවා කියලා අරගෙන විඥාණය භවෙන් භවයට යනවා කියලා ගන්නවා. බුදුරජාන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා. භවෙන් භවයට යන විඥානයක් නෑ. විඥානේ ඇතිවන සනේ නැතිවන ධර්මතාවයක්. ඒක භවෙන් භවයට යන එකක් නෙමෙයි. හැබැයි කර්මය, කර්ම නිමිති, ගති නිමිති කියලා අරමුණු තුනක් තියෙනවා. ඒ අරමුණු තුනෙන් එකක් ආරම්මණයක් වශයෙන් අරගෙන එක චිතක්ෂණයක් තුළ අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික විතරයක් ඇතුලේ. විඥාණය යන්නේ ආරම්මනේ. ඒකට ආරම්මනේ තමයි චුතිසිතේ අවසාන, චුති කියන්නේ අවසාන, වර්තමාන භවයේ අවසාන සිතට කියන චුතිසිත. ඊගා භවයේ හටගන්න පළවෙනි සිතට කියන ප්‍රතිසන්දි සිත කියන චුති ප්‍රතිසන්දි. මේ දෙක ගලපන්නේ එක අරමුණකින්. ඒ අරමුණ රූප ආරම්මණය. රූපය අරමුණක් කරගෙන වෙන්න පුළුවන්. ශබ්දය අරමුණක් කරගෙන වෙන්න පුළුවන්.
ගඳ සුවඳ අරමුණක් කරගෙන වෙන්න පුළුවන්. රසය අරමුණක් කරගෙන වෙන්න පුළුවන්. පහස අරමුණක් කරගෙන වෙන්න පුළුවන්. එමෙ නැත්නම් තමන් විඳපු වේදනාවක් හඳුනාගත්ත දෙයක් සිත බලවත් වෙච්චාට කියන්නේ කර්ම. ඒ වේදනා සංඥා දෙක නිසා බලවත් වෙන කර්ම. එතකොට කර්ම හෝ කර්ම නිමිති. නිමිති කියන්නේ කර්මයක් කරන්න උපකාර වෙච්ච උපකරණයක්. උදාහරණයක් ගත්තොත් පූජා කරපු අටපිරිකර. මතක් වුණේ අටපිරිකර. මෙන්න නැත්නම් ඒ පූජා කරන ක්‍රියාව. තමන් විහාරයට ගිහිල්ලා පන්සලට ගිහිල්ලා පන්සලේ ඉදිකිරීමක් කරන. ඒ ඉදිකිරීම කරන අවස්ථාවේ ගඩොලක් ළඟට දීලා වතුර එකක් ළඟට ගෙනත් දීලා වතුර බාල්දියක් ඇදලා දීලා සිමෙන්ති ටිකක් අනලා දීලා එයාදි වශයෙන් යම් දෙයක් කරන. එතකොට ඒක ක්‍රියාව. අර උපකරණයක්. ඒ ක්‍රියාව කරන්න අවශ්‍ය කරන උපකරණයකට තමයි නිමිති කියලා කියන්නේ. දන් පිඟාන කර්ම නිමිත්තක්. දානය පිළියෙල කිරීම ක්‍රියාවක්. ඒතර මෙන්න මේ ආකාරයට කර්මය හා කර්ම නිමිති. ගති නිමිති කියලා කියන්නේ ඊගාව භවයේ ඒක භවය දර්ශනය වෙනවා. ඒවිල්ලා මෞකසක උපදින කෙනෙකුට ඒක අභිධර්මයේ ඉතාමත් ලස්සනට පැහැදිලි කරන රතු රෙද්දක් වගේ පේනවා. පද රතු රෙද්දක් වස්ත්‍රයක් වගේ පේනවා. ඒ ගති නිමිත්ත හැටියට. නිරය අකුසල කර්ම නම් බලවත් කරලා තියෙන බලගතු ලෙස සිටේ වර්ධනය වෙලා තියෙන අකුසල සිතුවිලි නම් එයාලට මහා ගිනි චාලාවල් පේනවා. සමහර අයට තමගේ ඥාති ප්‍රේත ආත්ම භවයන් ලබලා තමගේ අවට කැරකෙන බව පේනවා. සමහර ගොඩක් දෙනෙකුට අන්න එහෙම පේනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ මනුස්ස භවයෙන් මනුස්සාත්ම භවයෙන් නැවත මනුස්සාත්ම භවයකට එන්නේ ඊටමත්ම සුළු පිරිසක්. වැඩි පිරිසක් නිරය තිරසන් ප්‍රේත. මෙන්න මේ ආත්ම භවයන් තුළ ප්‍රතිසන්දි ගන්නෙ. මොකද සිත ගැන අවධානයක් නැහැ, සිත ගැන හෙව්වේ නැහැ, සිත ගැන බැලුවේ නැහැ, සිත පරීක්ෂා කළේ නැහැ, ඔහේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නා. ඒ ක්‍රියාත්මක වීම තුළ සිත නිරන්තරයෙන්ම බර අකුසලයට කර අකුසල් වර්ධනය කළා, අකුසල් පෝෂණය කරා, අකුසල් වල සිත හොඳට පවතින්නට ඉඩකඩ සලසලා දුන්නා. එයාලට අවසාන චුතිසිත පේන මහා ගිනි චාලාවල. අර ප්‍රේතෝ, යක්ෂෝ, ප්‍රේතෝ, අමනුෂ්‍යයා එයාලට දැర్శණය වෙනවා. ප්‍රයාලට දන්නා දැන් කොහෙද යන්නේ කියලා. ඒ ගති නිමිති. ඒ ගති නිමිති. එම නැත්තම් තිරිසං සත්‍ය. තිරිසං සත්‍යං තිරිසං ලෝකය. ඒ නිරය පේනවා. තිරිසං කියන්නේ අපාය. නිරය තිරිසං ප්‍රේතාසුර. එතන මේ ගති නිමිති. එතන මෙන්න මෙහෙම මේ ආකාරයට පහළ වෙනවා. යමේ කන්න නිවැරදිව දකින්න මේ කර්මයට අනුරූප මෙන්න මේ විදිහට යන්නේ කියලා. ඒකට කියන්නේ කමස්සකත සමාධිටි. එන සාස්ත දිටි. එනම් භවයෙන් භවයට යන ස්ථීර දෙයක් නැහැ. විඥාණයවත් යන්නේ නැහැ. වේදනාව යන්නේත් නැහැ. සංඥාව යන්නේත් නැහැ. සංස්කාරය කියන්නේ කර්ම. කර්ම එක පැටලිච්ච ඒ ආරම්මණය. ඒකට කියන්නේ චක්කු සම්පස්සජා චේතනා. අසමෝධික වෙලා සිත බලවත් වෙච්ච එකට කියනවා චක්කු සම්පස්සජා චේතනා කියන්නේ කර්මය. ඒතර කර්මයක තමයි සිත එල්ලෙන්නේ. හැබැයි සිත යන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අර ආරම්මණය චුති ප්‍රතිසන්දිහා භවාංග කියන්නේ වර්තමාන භවයේ අවසාන අවස්ථාව, ඊගා භවයේ පළවෙනි අවස්ථාව සහ ඒ භවයේ යම් වෙලාවක් තියෙනවද පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණු නොගන්න වෙලාවක්. කියන්නේ එහෙන් රූප දෙකල සිත් හදන්නේ නැති වෙලාවක් තියෙනවා. නින්ද ගිහ කණෙන් ශබ්ද අහලා සිත් හදන්නේ. නාසයෙන් ඒවා ක්‍රියයි. නාසයෙන් ගඳ සුවඳ දැනගෙන සිත් හදන්නේ.
දිවෙන් රස විඳලා සිත් හැදෙන්නේ. ශරීරයෙන් පහස ලැබෙන සිත් හැදෙන්නේ. මෙන්න මේ ආකාර මේ පංචේන්ද්‍රයන්ගෙන් අරමුණු නොගන්න වෙලාවට පවතිනවා සිතක්. ඒකට කියන භවංග සිත කියලා. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් පවතින සිත. චුති ප්‍රතිසන්ධිහා භවංග කියන මේ අවස්ථා තුනේම තියෙන එකම ආරම්භණය. ඒ අර අතීත භවය හා වර්තමාන භවය සම්බන්ධ කරපු ආරම්භණය. එහෙනම් සාස්වත දිටි. සාස්වත දිටි කියන්නේ භවයෙන් භවයට යන තියෙන දෙයක් ගන්න. වර්තමාන භවයේ චත වෙලා යා දිව්‍ය ලෝකේ ඉපදිරා. දිව්‍ය ලෝකෙට ගිය කිසි කෙනෙක් නෑ. බුදුරජාණන් සිතාම පැහැදිලිව දේශනා කරා. අනිත් එක තමයි උච්ඡේද දිට්ඨි. ඒතර උච්ඡේද දිට්ඨි කියලා කියන්නේ ඊගා භවයක් නෑ කියලා ගන්න. අනාගත භවයක් නෑ. මේ වර්තමාන භවයේ තමයි සියල්ල තියෙන්නේ. මේ අසකන නාසය දිව ශරීරය මේ සියලු ඉන්ද්‍රියන් ලැබිලා තියෙන්නේ. අපට සතුටෙන් ඉන්න, සතුටෙන් විඳින්න, ජීවිතේ විඳින්න, විඳවන්න නෙමෙයි, විඳින්න ලැබිලා තියෙන. පරලවක් නැහැ. ඔය බොරු කියන්නේ. ඔය අපායක් කොහෙද තියෙන්නේ? දිව්‍ය ලෝකයක් කොහෙද තියෙන්නේ? ඔක්කොම බොරු කියලා උච්ඡේද දිටි ගත්තාය. ඊගා භවයක් නැහැ. වර්තමාන භවයේ තමයි සියල්ල තියෙන්නේ කියලා ගන්න. අන්න ඒකට කියන උච්ඡේද දිටි. ඒතර මෙන්න මේ ආකාරයෙන් අපි සිත පවත්වනවා නම් ඒතර නාස්තික දිට්ඨිය, අක්‍රීය දිට්ඨිය, අහේතුක දිට්ඨිය, ඒ වගේම සාස්වත දිට්ඨිය, උච්ඡේද දිට්ඨිය. ඒතර මෙන්න මේ ආදී වශයෙන් මේ දිට්ඨි වලට නොවැටි මේකම දිට්ඨියකටත් වැටෙන්න බෑ. ඒකම දිට්ඨියකට හරි වැටුණොත් සම්මා දිට්ඨියක් නෑ. ඒතර සම්මා දිට්ඨිය කියන වචනය නිවැරදිව දැනගන්නව නම් නිවැරදිව දැක ගන්නවා නම් එයා දකින්න ඕනේ හේතුඵල. හේතුන්ගේ සකස් වෙනවා කියන කාරණය හා චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි අවබෝධය. ඒතර හේතුඵල අවබෝධයට යන්න නම් පටිච්චසමුප්පාදය පිළිබඳව මනා දැනීමක් හා මනා අවබෝධයක් ඕන. පටිච්චසමුප්පාදය දැන් අපි දන්නවා ඇලෙන සිතක් අපිට තියෙනවා. දැන් මේ හේතුඵල කියලා මේ සම්මාදිට්ඨියට එන හැටි කියනවා. දැන් අපි දන්නවා අපට ඇලෙන සිතක් තියෙනවා. ඒතර ඇලෙන්නේ මොනවටද? අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ කාමාශ්‍රව. කාමයන්ට සිත ඇලෙනවා. දැන් කාමයන්ට සිත ඇලෙනවා කියන්නේ ඒතකොට කැමති. කාම කියන්නේ කැමතිනේ. කැමති දේවල් වලට සිත ඇලෙනවා. ගෙවල් දොරවල් වලට අපි සිත ඇලෙනවා. ලස්සනට අලංකාරව සුවිශාල මන්දිරයක් බොහොම දුක් මහන්සියෙන් යමක් හරි හම්බ කරලා සුවිශාල මන්දිරයක් හදාගත්තා නම් ලස්සන අලංකාර දර්ශනීය නිවස. ඒතුළ සිත ඇලෙනවා. ඒක ස්වභාවයක්. ඒ වගේම හොඳ වාහන, අලුත් වාහන, හොඳ වාහන, සුඛෝපභෝගී වාහනයක් දෙකක් තියෙනවනේ. ඒතුළ සිත ඇලෙනවා. ඒ වගේම හොඳ සරුසාර යම් මාසිකව හෝ යම් දිනපත හෝ ලැබෙන යම් ආදායම් මාර්ග ඇති ඉඩකඩම් තියෙනවනේ. ඉඩම් තියෙනවනේ. ඒවට සිත ඇලෙනවා. එවෙන් ලැබෙන මිල මුදල් වස්තු සම්පත් එනිසා ලැබෙන ඒවා. ඒවට සිත ඇලෙනවා. ඒ සඳහා ඒ බහුභෝග සම්පත් වියදම් කරලා ලෝකේ වටිනා දේවල් අපි රැස් කරනවා. මැණික් මිල දීලා ගන්න. රත්තරන් මිල දීලා ගන්න. රිදී මිල දීලා ගන්න. මුතු ආදිය මිල දීලා ගන්න. ඒවා සම්පත් හැටියට රකිනවා, ආරක්ෂා කරනවා, පරිහරණය කරනවා, ඒ තුල සිත ඇලෙනවා. බලන්න නැද්ද කියලා? ඒ තුල සිත ඇලෙනවා. ඒ සිත ඇලෙන ස්වභාවයට කිව්වේ තෘෂ්ණා කියලා. තණ්හාව. දැන් මේ තෘෂ්ණාව නිසා ඊට පස්සේ එන්නේ නැද්ද තදින් ග්‍රහණය කර ගැනීමේ සිතක් ඒ වස්තු පිළිබඳ. සිත ඇලුනා නම් ඊට පස්සේ සිතෙන් ඒක තදින් අල්ල ගන්න. ඒ කාටවත් දෙන්නේ.
හදිස්සියකටවත් ඉල්ලුවක් දෙන්නේ. ගමනක් බිමනක් ගිහින් ගෙනත් දෙන්නම් කිව්වත් හිතවත්ම ළගම හිතවත්ම කෙනෙකුට දෙනවා අන්න ඇයිද කියනවා නෑ කියලා. එව නෑ කියලා කියනවා. එම නැත්තම් තියෙන බව ඒගොල්ලෝ දන්නවා නම් කියන බැංකුවේ තියලා තියෙන්නේ. එයා දිවසේ කියන බොරු කියන. ඒතර පව කරන්න සිද්ධ වෙනවා. ඒව රකින්න ආරක්ෂා කරන්න. ඒතර ග්‍රහණයට නතු කරගෙන ඉන්න ග්‍රහණය තදින් මනසෙන් අල්ලගෙන ඉන්න. ඒයි ඒවට සිත ඇලුනා. ඇලුනට කිව්ව තණ්හාව කියලා අර තදින් අල්ලගත්තා. ඒතකොට ඒව කාටවත් දෙන්නේ නෑනේ. තදින් අල්ලගෙන තියෙන මනසින්. ඒකට කිව්ව උපාදාන කියලා. තණ්හාව ප්‍රත්‍ය උපාදානෙට. උපාදානෙ නිසා ඒතකොට තදින් ග්‍රහණය කර ගැනීම නිසා අර තියාගෙන නෑ කියන්න සිද්ධ වෙනවා. ඒතර බොරු කියන්න වෙනවා. එහෙම නැත්නම් ඒවා යම්කිසි කෙනෙක් ඉල්ලගෙන ගිහිල්ලා නැවත ගෙනත් දුන්නේ නැත්නම් ඒවා යම් ආකාරයකින් අලා විකුණගෙන හරි යම් යම් දේවල් කරලා හරි එයාදි වශයෙන් තියෙනවනේ අද සමාජෙ. ඒතර මොකද කරන්නේ? එයලත් එක්ක රණ්ඩු සරුවල් වෙනවා, වාද විවාද වෙනවා, ගහ බැන ගැනීම වෙනවා. නැත්. පරුෂ වචන කියන්න වෙනවා. එතකොට මොනවද සිද්ධ කරගන්නේ? කර්ම. ඒ ග්‍රහණයට නතු වීම, ඒ ග්‍රහණයෙන් තදින් අල්ල ගැනීම නිසා කර්ම කරනවා. කර්ම කරපුවාම ඒ කර්ම විපාක දෙන්න ඕනේ. විපාක දීම සඳහා කොහෙද සකස් වෙන්නේ? විපාක දීම සඳහා සකස් වෙන භවය. ඒ භව විශ්සේ තියෙනවා. ඕන තරම් තියෙනවා. කාම භව. ඒ සක්වලවල් කෝටි 10000ක් බුදුරජාන් වහන්සේගේ බුදු ඇසට දැක්කා. සක්වලවල්. අර දිව්‍ය ලෝක 6ක් මනුෂ්‍ය ලෝකයක්. ඒ හතර කියන්නේ කාම සුගති, නිරය, තිරිසන්, ප්‍රේත, අසුර කියන්නේ සතර අපාය. ඒට සම්බන්ධ සාඛා තියෙනවා 128ක්. අට මහා නිරයක් තියෙනවා. ඒක සම්බන්ධ සාඛා එකකට 16 ගානේ 128ක් 136ක් නිර. ඒතර මේ සෑම තැනකම අපි අවිදලා තියෙනවා. ඒතර භව විශ්ව ක්‍රියාත්මක වෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. අරූපතල 4ක්. 31ක් ඔය 31කට සක්වල කියනවා. ඔය සක්වලවල් අනන්ත ප්‍රමාණයි. ඒතර බුදුරජාන් වහන්සේගේ බුදුනුවණින් දැක්ක ටික තමයි දේශනා කළේ කෝටි 10000ක් සක්වලවල්. කෝටි 10000ක් සක්වලවල්. ඔය 31ේම කෝටි 10000ක් සක්වලවල් බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට දැක්කා. දිව්‍ය චක්ෂුර විඥාණයට දැක්කා. ඥාණයෙන් දැක්කා. එහෙනම් එවැනි භවයන් තියෙනවා. කාම භව, රූප භව, අරූප භව. අර කර්ම විපාක දෙන්න තැන් වල පහල කරනවා. පහල කරනවාට කියව ජාති කියලා. ජාතිපත්‍ය ජරා මරණ. එහෙනම් පහල කෙරුවට පස්සේ මොනවද ලැබෙන්නේ? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. මෙන්න හේතුඵල. අන්න යමෙක් දැක්කා. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා විපස්සනා සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨිය ලෝකෝත්තරයි. ඒක ලෞකික නෑ. කම්මස්සකත සම්මාදිට්ඨිය ලෞකිකයි. දස වස්තුක සම්මාදිට්ඨිය ලෞකිකයි. විපස්සනා සම්මාදිට්ඨිය හා චතුස්සත්‍ය සම්මාදිට්ඨිය ලෝකෝත්තරයි. චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා විපස්සනා සම්මාදිට්ඨිය ප්‍රත්‍යයයි. කම්මසගත සම්මාදිට්ඨිය ප්‍රත්‍ය වෙන දුරින්. කර්මය කර්මඵල විශ්වාස කරනවානේ. ඒකත් හේතුඵලනේ. ඒතර විපස්සනා සම්මාදිට්ඨිය කියලා කියන්නේ ඊටාත්ම නිවැරදිවම හේතුඵල දකිනවා පරමාර්ථ ධර්ම වශයෙන්. සම්මුති වශයෙන් නෙමෙයි. අර කර්මය හා කර්මඵල විශ්වාස කරලා කර්මයට අනුකූලව මේ පහළ වීම දකින්නවා කියන්නේ සම්මුති වශයෙන්. පුච්චලේක් වර්තමාන භවයෙන් අනාගත භවයට ගියා. මෙයා අහවල් පාප කර්මය කරලා තියෙන නිසා ඒ පාප කර්මයේ විපාක විඳිනවා. එයා පෙර සංසාරේ සත්තු මරලා තියෙනවා. ඒක නිසා එයා අඩු වයසෙන් මැරුණා. ඒතකොට තියෙන පුජ්‍යල සංඥාවක්. හැබැයි ඒක ඇත්ත. ඒක බොරුවක් නෙමෙයි. විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ පරමාර්ථ වශයෙන් හේතුඵල දර්ශනය. සම්මුති වශයෙන් හේතුඵල දර්ශනය කම්මසකත සම්මාදිට්ඨිය ඒකයි. ඒක ලෞකිකයි කියන්නේ. පුච්චරයක් සම්බන්ධ කරලා.
අංග විකල පුච්චරය දැක කල්පනා කරනවා මෙයා පෙර සංසාරේ කරගත්ත කර්මයක් ලොකු කර්මයක්. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකුට ලොකු රෝගාබාධයක් කැන්සර් එකක් පිළිකාවක් අයියෝ පෙර මොකක් හරි ලොකු කර්මයක් කරලා ඇති. ඒතර පුච්චල සංඥාව තුළ තමයි ඒ කර්මය හා කර්මඵල දකින්නේ. ඒකත් බොරුවක් නෙමෙයි. ඒක ඇත්ත. හැබැයි ඒක ලෞකික සම්මාදිට්ඨිය. එහෙනම් විපස්සනා සම්මාදිට්ඨිය කියන්නේ අර දැන් මුලින් මම සඳහන් කළ ආකාරයට සිත ඇලෙනවද යම් තැනක එතන සිත තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණාව කියන්නේ සිතේ ස්වභාවය. සිත හැසිරෙන ආකාරයක් තෘෂ්ණාව කියන්නේ ඇලෙන සිත. ඒ ඇලෙන සිත එතන ඇලුනද ප්‍රිය කරනවද ආස කරනවද ඇලුම් කරනවද එතන තදින් ග්‍රහණය කරගන්නවා. ඒකයි මං කියාරය එකතු කරගත්ත වස්තු සම්පත් භව භෝග තියාගෙන කාටවත් දෙන්නේ නැහැ කියනවා. ඒතර බොරු කියන්න වෙනවා. පරසවචනේ බැනවදින්න වෙනවා. ඒව අරගෙන නොදුන්නාම එයාලත් එක්ක රණ්ඩු සරුවල් ගහ බැන ගැනීම වාද විවාද නඩුහබ උසාවි පොලිසි දේවට ගියාම කුසල්ද සිද්ධ වෙන්නේ නැහැ අකුසල. ඒ අකුසල් කියන්නේ කර්ම. එහෙනම් ඒ තදින් ග්‍රහණය කර ගැනීම නිසා කර්ම කරනවා. ඒතර කර්ම විපාක දෙන්න භව තුනක් විශ්වයේ තියෙනවා. ඒ භව තුනෙන් එකක පහල කරයි ඒ කර්මයට අදාළව ඒ කර්මයට අනුකූලව ඒකට කිව්ව ජාති කියලා ජාතිපච්චා ජරා මරණ. හැබැයි ඒක සිද්ධ වෙන්නේ පුච්චල වශයෙන් නෙමෙයි. එයා දකින්නේ හේතුඵල. ඒතර ඇලෙන සිත උපාදාන සිතක්. උපාදාන සිත ඒකාවට කර්ම සකස් වීම සඳහා සිත්. එයා දකින්නේ සිත් හැටියට. ඒවා නාම ධර්මයන් හැටියට. පුච්චලය හැටියට දකින්නේ. ඒතර භව දකින්නවා. කාම භව, රූප භව, අරූප. පහල කිරීම නාම රූප දෙකේ පහල කිරීමක් එයා දකින්නවා. එහෙම නැත්නම් රූපයක් විතරක් පහල කිරීමක් දකින්නවා සංඤතලයේ. එහෙම නැත්නම් නාම ධර්මයන් විතරක් පහල කරන තැන් එයා දකින්නවා මේ විපස්සනා සමාධිත්‍ය ගැන කතා කරන්නේ. ඒතර එයා නාම ධර්මයන් විතරක් පහල කරන තැන් දකින්නවා අරූප තල හැටියට. පුච්චල සංඥාවක් යට නැහැ. ඒතර පුච්චලේ කෙනෙක් මම මගේ කියන හැඟීමක් එයාට නැහැ. එයා නිවැරදිව හේතුඵල පිළිබඳව පරීක්ෂා කරලා නිවැරදිව හේතුඵල පිළිබඳව නිවැරදි අවබෝධය. ඒ තමයි නිවැරදි සම්මාදිට්ඨිය. ඒ නිවැරදි සම්මාදිට්ඨියයි. ඒතර පුච්චරේ. ඒතර ඇලෙන්නේ මොකද කියලා කල්පනා කරුවොත්? හා විඳීමේ සිතක් හැදුවා. එනිසා ඇලීමේ සිතක් ආවා. ඒතර එයා නාම රූප වශයෙන් වෙන් කරගෙන නාම රූප දෙකට වෙන හේතු එයා හොයන්නේ. පුච්චලයකට වෙන දෙයක් ගැන හොයන්නේ නෑ. පුච්චලයකට වෙන දෙයක් ගැන හොයන්නේ හොයනවා ඒ එතනක් තියෙන සම්මාදිට්ඨියක්. ඒ සම්මාදිට්ඨිය ලෞකිකයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය නම් නාම රූප දෙකට වෙන්නේ මොනවද කියන එක හොයනවා. හේතුඵලයන්ට අනුව නාම රූප දෙක සකස් වෙන්නේ කොහොමද? එතකොට ඇලෙන සිතට හේතු හොයනවා. ඇලෙන සිතට හේතුව විඳීමේ සිතයි. අර විඳින්නේ බහුභෝග සම්පත් වස්තු සම්පත් දේපල ඔක්කොම රැස් කරගත්තේ විඳින්න. එහෙනම් විඳීමේ සිත්. විඳින්න පුච්චලයක් නැහෙනේ. සිත් නේ හැදෙන්නේ. අර විඳීමේ සිතට හේතුනේ මොකද්ද කියලා එයා හොයනවා ස්පර්ශය කියන එක දකිනවා. ස්පර්ශයක් නැතුව මේ ලෝකෙ කිසි කෙනෙකුට විඳින්න බෑ. ඒතර ස්පර්ශය කියන්නේ සිතේ ස්වභාවයක් කියන කියා දකිනවා. එයා ස්පර්ශයට හේතු හොයනවා. මේ කියන්නේ විපස්සනා සමාධිත් හේතුඵල දර්ශනය. ඉතර ස්පර්ශයට හේතු හොයනවා. එයා දකිනවා ආයතන හයක්. ඇස කන නාසය දිව ශරීරය සිත. මේ ධර්මතාවයන් තියෙන නිසා තමයි ස්පර්ශ සිද්ධ වෙන්නේ. මේ ආයතන හය නැත්නම් ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. එයා දකිනවා. ඒතොර නිවැරදිව දකින්න හේතුඵල නාම රූප ධර්මයන්ගේ. ආයතන වලට හේතු හොයනවා. ආයතන කොහොමද පහළ වුනේ, කොහොමද සකස් වුනේ, කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? නාම රූප දෙකක් තියෙනවා. නාම රූප දෙකේ වැඩිම තුල තමයි ආයතන 6 පහළ වෙච්ච ආකාරය දකින්නවා. අර කර්මයට අනුරූපව කියන එක දකින්න. හේතුඵල වශයෙන් උත් දකින්න. නාම රූපච්ච සලායතන.
නාම රූප දෙකක් ක්‍රියාත්මක වෙනවා නම් නියත වශයෙන් මෙතන ආයතන හය පහළ කරනවා. එතකොට නාම රූප දෙක පටන් ගත්තේ කොහෙදිද? වර්තමාන භවයේ අපි සෑම කෙනෙක්ම මවගේ ගර්භාෂයේ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්නවා. ඒ නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගන්න හේතුනේ මොකක්ද? එතකොට දකින ප්‍රතිසන්දි විඥාණය. පෙර භවයේ ප්‍රතිසන්දි විඥාණය අර කර්මයක් එක්ක සම්බන්ධ වෙලා වර්තමාන භවයේ කර්මය කර්ම නිමිති ගති නිමිති කියන මේ තුනෙන් එකක ඒ ආරම්මණයක් තමයි මේ මවගේ ගර්භාෂයේ යුක්තාණුවේ සම්බන්ධ වුනේ කියලා දකිනවා. ඒ තුල නාම රූප දෙකේ ක්‍රියාව දකිනවා. එනම් ප්‍රතිසන්දි විඥාණයට හේතු වෙනවා කර්ම කරලා කර්ම කරපුවා සංස්කාරපච්ච විඥාන. තර සංස්කාර වලට හේතු වෙනවා සංස්කාර වලට හේතු දකින්නවා අවිද්‍යාව. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නකම නොතේරෙනකම නොවැටීම අනේ මන් දුක කියන කාර්ය සත්‍යයක් කියලා මට එදා වැටහුන්නේ. මේ සමුදේ ආර්ය සත්‍යයක් මේ තෘෂ්ණාව චන්ද්‍රාගේ ආර්ය සත්‍යයක් කියලා මට වැටහුනේ නෑ තේරුන්නේ. ඒ හේතු අයින් කරා නම් මං එදා එහෙනම් මේ භව නිරෝධය සිද්ධ කරගන්නා. එහෙනම් නැවත මට භවයක් හැදෙන්නේ නෑ. මේ සියලු දුක් වලින් මං එදා නිදහස් වෙන්න තිබ්බා. නමුත් අද මම මේ වර්තමාන භවයට ඇවිල්ලා මට දැන් පේනවා එහෙනම් මේ හේතු අයින් කරන්න ඕනේ. එදාට තමයි සැනසෙල්ල තියෙන්නේ. ඒ හේතුව තමයි තෘෂ්ණාව ඒ කාර්ය සත්‍යය. නිරෝධ ආර්ය සත්‍ය එහෙනම් හේතු අයින් කළොත් අර ජරා ව්‍යාධි, ජාති ජරා ව්‍යාධි, මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti අවසන්. ආ දකින්නවා. ඒ තමයි නිවන කියලා. ඒට යන මාර්ගය මං ඊටාත්ම නිවැරදිව දැක්කා. ඒ තමයි සමාධිටි. ඒකට ඊටු ටික කියනවා. කෙටි කාලයයි තියෙන ඊටු ටික කියන්න. ඒතර අවිද්‍යාවටත් එයා හේතු හොයනවා. අවිද්‍යාවට හේතුව දකිනවා ආශ්‍රව. මේ ආශ්‍රව කියන්නේ මේ ආයිත්තාව මුලට. ඒ තමයි තෘෂ්ණාව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. එතකොට ඇලෙනවා කියන්නේ ආශ්‍රව. කාමයන්ට ඇලෙනවා කාම ආශ්‍රව. භවයන්ට ඇලෙනවා භව ආශ්‍රව. දික්ටිවලට ඇලෙනවා දික්ටි ආශ්‍රව. ආයනි වැරදිව දකිනවා. එහෙනම් මේක මේ ඇලීම ආස්සාව චන්දරාගයමම අයින් කරන්න ඕනේ. එතකොට යා හේතු අයින් කරන්න ඕනේ. එතකොට යාට චතුරාර්ය සත්‍ය, එතකොට දුක කියන කාර්ය සත්‍යයක් කියන එක යාට අවබෝධයි. හේතුව තෘෂ්ණාව කියන එක අවබෝධයි. එහෙනම් මං හේතු අයින් කරන්න ඕනේ තෘෂ්ණාව කියන ධර්මතාවය මගේ මනසින් මං අයින් කරගන්න ඕනේ. අර ඇලෙන ස්වභාවය අයින් කරගන්න ඕන කියලා යා දකිනවා. ඒ නිරෝධයයි ඒ නිවනයි. එකට යන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එයා දකිනවා. ඒ තමයි චතුස්සත්‍ය සම්මාදිට්ඨි. ඒ චතුරාර්ය සත්‍ය සම්මාදිට්ඨියයි. එතනට ආවේ විපස්සනා සම්මාදිට්ඨිය තුලින්. ඒ කියන්නේ විදර්ශනාව තුලින්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි යම් කිසි කෙනෙක් නිවන් දකින්න අවශ්‍ය නම් යා නියත වශයෙන් විදර්ශනා වඩන්න ඕනේ. යා නියත වශයෙන්ම විදර්ශනා වඩන්න ඕනේ. එතකොට විදර්ශනා කියන්නේ හේතුඵල හේතු ප්‍රත්‍ය අන නිවැරදිව එතකොට දැනගත්තා, නිවැරදිව දැකගත්තා, නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන එතකොට යාට මොකක්ද ඇති වෙන්නේ? ඒ තමයි ප්‍රඥාව. දැන් මෙච්චර වෙලා කතා කරපු දේවල් පිළිබඳව නිවැරදිව කල්පනා කරා නම් මේ මං දේශනා කරපු ආකාරයට ඒ සම්මා සංකප්පේ. තොර සම්මා සංකප්පහ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. තොර ප්‍රඥාව වැඩිලා. ඒ ප්‍රඥාව වැඩුනේ ලෞකික පැත්තට නෙමෙයි. ඒ ප්‍රඥාව වැඩුනේ ලෝකෝත්තර පැත්තට. ලෝකෝත්තර පැත්තට කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් මඟ. නිවැරදි වූ නිවන් මඟට මනස හැරෙව්වා. තර ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ප්‍රඥා බල ධම්ම විචි කියන සම්බෝධියංගේ වැඩෙනවා. බෝධියංග බුද්ධත්වයට හේතු, එහෙම නැත්නම් බුද්ධියට හේතු අංගයක් ධම්ම විචි සම්බෝධියංගය. මේක අනිවාර්යෙන් ඕනේ. අනේ යම් කිසි කෙනෙක් එහෙනම් මේ කතා කරේ මෙච්චර වෙලා කතා කරේ සම්මාදිට්ඨිය ගැන.
ඊගාවට කතා කරන සම්මා සංකප්ප ගැන නිවැරදි කල්පනා මොකද්ද? මිත්‍යා සංකප්ප සම්මා සංකප්ප කියලා දෙකයි. මිත්‍යා සංකප්ප වැරදියට කල්පනා කරනවා, වැරදියට හිතනවා. එහෙම නැත්නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. කැමති දේවල් පිළිබඳවම නම් කල්පනා කරන්නේ කාම විතර්ක. තරහ, ක්‍රෝධ, වෛරසිතුවිලි පිළිබඳවද කල්පනා කරන්නේ ව්‍යාපාද විතර්ක. අනුන් නැසේවා, වෙනසේවා, තේ හොදක් වෙන්නේ, යහපතක් වෙන්නේ උන්ට. උන්වක් කරන වැඩවලට හෙන ගහනද? ඉතින් එහෙම කතා කරනවා ලෝකේ අය. ඒකට කියන්නේ හිංසා විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරනවා. ඒතර යමෙක් ඒ විදිහට කල්පනා කරනවා නම් ඒක මිත්‍යා සංකප්ප. සංකප්ප කියන්නේ කල්පනා කරනවා. ඒතර නිවැරදි. මිත්‍යා සංකප්ප සම්මා සංකප්ප. වැරදියට කල්පනා කරොත් නියත වශයෙන්ම දුක්. නිවැරදිව කල්පනා කරොත් සසරින් මිදෙනවා. ඒ කොහොමද? එයා කාම විතර්ක වෙනකොට එයා ගන්නවා නෙක්ඛම්ම විතර්ක. ඒ කාම සිතුවිල්ලක් එහෙම නැත්නම් කාමයක් පිළිබඳව කල්පනාවක් ආපු ගමන් එයා සැනෙන් ඒ සිත අයින් කරනවා. ඒ සිත හරවනවා කාය අනුපස්සනාවට, එක්ක වේදනා අනුපස්සනාවට, එක්ක චිත්ත අනුපස්සනාවට, එක්ක ධම්ම අනුපස්සනාවට. ඔය සතර සතිපට්ඨානෙන් එකකට එයා සිත හරවනවා. අර කාම විතර්කයට ඉඩ දෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කායේ කාය අනුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේ ධම්මානුපස්සී විහෙරති. අන්න සිත හැරෙව්වා. නෙකම විතක්ක. කාම විතර්කයක්. ඒතකොට ඒ කාමයන් පංචකාමයක් ගැන. එහෙන් රූප බලන්න සිත පහළ වෙනකොට එයා හරවනවා සිත. කෙස් ලොම් නිය දත් සම්, සම් දත් නිය ලොම් කෙස්. එහෙම නැත්තම් මේ හේතුන්ගේ මේ ඵල හැදෙන හැටි එයා නුවණින් බලන්න අයින් කරගන්නවා සිත ශනේ. අර කාම විතර්කයට යන්න දෙන්නේ. කනින් ශබ්ද අහලා සිතක් හැදෙනකොට මෙයා ශනේන් ඒ සිත අයින් කරගන්නවා. දැනගන්න පිළිබඳව කල්පනා කිරීම කාම විතර්කයක්. ව්‍යාපාද විතර්කය. නාසයෙන් සුවඳක් වැනිලා ඒ පිළිබඳව කල්පනා කරනකොටම ආ දකින්නේ ඒක කාම විතර්කය. රසණයෙන් සිත අයින් කරනවා. දිවෙන් රසයක් ඇඳලා සිතක් දැනගන්නකොටම එළෙන සිතක් නම් එයා දකින කාම විතර්කය. කැමැති කල්පනාවක් එන්නේ. රසණයෙන් අයින් කරනවා. රසණයෙන් අයින් කරලා අර කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර සතිපට්ඨාණයෙන් එක කට හරවන එකකට සිත ගන්න. එතන එක්කම විතර්ක. එහෙනම් ව්‍යාපාද විතර්ක. ඒක මිත්‍යා සංකප්පයක්. එහෙනම් සම්මා සංකප්ප මොකක්ද? ඒ සම්මා සංකප්ප තමයි අව්‍යාපාද විතර්ක. ඒ කියන්නේ මෛත්‍රී. තරහ සිතවිල්ල, ක්‍රෝධ, වෛර සිතවිල්ල ආපු ගමන් නහරන සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සෝපත්ත්ව මගේ වම්පසෙන් එන යම් සත්‍යයක් ඇද්ද සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සෝපත්ත්ව මගේ දකුණු පසෙන් එන යම් සත්‍යයක් ඇද්ද සියලු සත්‍ය නිදුක්කත්ව නිරෝගීත්ව සෝපත්ත්ව අනසනින් හරවන අපේ එකට සතියහා යෝනිසෝ මනසිකාරයෝනි සතියහා යෝනිසෝ මනසිකාරයෝනි අනික් කාරණය තමයි මේ මාර්ගාංග වට වඩන්න නම් තව ධර්මතා දෙකක් ළඟට ගන්න වෙනවා. ඒ තමයි මිත්‍යාදික්ක දුරුකරන්න ගන්න වෑයම සමවායමයි. මිත්‍යාදික්ක මිත්‍යාදික්කයක් කියලා දැනගන්නේ සම්මාදික්කයි. සම්මාදික්ක සම්මාදික්කයක් කියලා දැනගන්නේ සම්මාදික්කයි. තර මිත්‍යාදික්ක දුරුකරන සම්මාදික්ක වඩන්න ගන්න වෑයම සමවායමයි. සීයෙන් යුක්තවයි මිත්‍යාදික්ක දුරුකරන්නේ සම්මාදික්ක වඩන්නේ ඒ සම්මා සතියයි. එන සම්මා
සම්මා සංකප්පයත් ඒ වගේ. මිත්‍යා සංකප්පය දුරු කරන්න ගන්න වෑයම සම්මා වායාමයි. ඔය සීයෙන් යුක්තව මිත්‍යා සංකප්පය දුරු කරනවා, සීයෙන් යුක්තව සම්මා සංකප්පය වඩනවා. ඒ සමස්තයයි. මෙන්න මේ අංග තුන එකට යන්න ඕනේ. මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. එතකොට එහෙනම් මිත්‍යා සංකප්ප දුරු කරන්න ගන්න වෑයම සම්මා වායාම. සිහියෙන් යුක්තවයි මිත්‍යා සංකප්පය දුරු කරන්නේ, සිහියෙන් යුක්තවයි සම්මා සංකප්පය වඩන්නේ. එතකොට සම්මා සතියයි. නිවැරදි සිහියයි. මේ සෑම ධර්මතාවයකටම සම්මා සති ධර්මතාවේ නියත වශයෙන්ම ඕනේ. ඒකට කිව්වා ඒ සම්මා සතිය හා යෝනිසෝ මනසිකාරය. මේ ධර්මතා දෙක නැතුව බෑ. එහෙනම් හිංසා විතර්කයක්. අනුන් නැසේවා වෙනසේවා කියලා එනකොට සිත හරවනවා. මොකටද? කරුණාවට, අවිහිංසා විතර්කයට, සුවපත් වේවා, ඔහු නිදුක් වේවා, සුවපත් වේවා, ඔහුට යහපතක් වේවා, ඔහුට සෙතක් වේවා, ඔහුට සාන්තියක්ම වේවා. අන්න ඒ ආකාරයෙන් හිතන හිංසා විතර්කයක් ආපු ගම. ඒ සඳහා ගන්න වෑයම, නිවැරදි වෑයම, සම්මා වායාමයි. සීයෙන් යුක්තවයි හිංසා විතර්කය අයින් කරන්නේ, අවිහිංසා විතර්කය වඩන්නේ නිවැරදි සීයෙන්. ඒ සම්මා සතියයි. සම්මා වාචා, මිත්‍යා වාචා කියලා දෙකයි. බොරු කියන, කේලම් කියන, පරුෂ වචන කියන, වැඩකට නැති හිස් වචන කතා කරන ඒ මිත්‍යා වාචා. සම්මා වාචා, සම්මා වාචා දෙආකාරයි. ඒ කොහොමද? සම්මා වාචා දෙආකාර වෙන්නේ. ඒ දෙආකාර වෙන්නේ ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මා වාචා තියෙන. ආශ්‍රව සහිතයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiyaashrava, avijjaashrava. ඒ ආශ්‍රවයත් එකය දෙනවා නම් නිවැරදි වචනය. බොරු කියන්නේ. එයා කේලම් කියන්නේ, පරුෂ වචන කියන්නේ. එයා වැඩ කරන්නේ තිස් වචන කතා කරන්නේ. හැබැයි යාට ආශ්‍රව තියෙනවා. එයා කාමයන්ට කැමතියි. කාමයන්ට ප්‍රිය කරනවා. එයා භවයන්ට ප්‍රිය කරනවා. එයා වෙන ditthi වලට ප්‍රිය කරනවා. එහෙනම් ඒක ලෞකිකයි. ඒ සම්මා වාචා ලෞකිකයි. ලෝකෝත්තර සම්මා වාචා තමයි මේ ආර්ය මාර්ගයට බැහැලා, ඒ කියන්නේ හේතුඵල දකින, ඒ තුළින් අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වෙරවඩන මහන්සි ගන්න. ඒ ආර්ය මාර්ගයට නිවැරදිව බැසගත්තද ඒ අනුව තමන්ගේ සිත පරිහරණය කරනවද? ඒක ලෝකෝත්තර සම්මා වාචා. කාමලෝක, රූපලෝක, අරූපලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරනවා. ආශ්‍රව රහිතයි. ආශ්‍රව රහිත එකක් තියෙනවා සම්මා වාචා, ආශ්‍රව සහිත එකක් තියෙනවා ඒ සම්මා වාචා. බුරු කියන්නේ, කේලම් කියන්නේ, පරුෂ වචන කියන්නේ. නමුත් යාට ආශ්‍රව තියෙනවා. ආශ්‍රව රහිත ඒතර නිවැරදි වචනේ හසුරවන. කෙලස් නැහැ. ආශ්‍රව කියන්නේ කෙලස්. සම්මා කම්මන්ත, මිත්‍යා කම්මන්ත කියලා දෙකයි. වැරදි කර්මාන්තය. ඒ තමයි සත්ව මරණ, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා. ඒ එන සම්මා කම්මන්ත. හැබැයි ආර්ය මාර්ගයට බහින්න ඕනේ. අර හේතුඵල හා චතුරාර්ය සත්‍ය පිළිබඳව ඒ අවබෝධ කරගන්න මහන්සි ගන්න වෙර වඩන. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මා කම්මන්ත. ආශ්‍රව සහිත නම් ලෞකිකයි. හැබැයි අනිවැරදි කර්මාන්තයක් කරනවා. යා සත්තු මරන්නේ, වරකම් කරන්නේ, වැරදි කාම සේවනයන් කරන්නේ. හැබැයි යට ආශ්‍රව තියෙනවා. ආශ්‍රව රහිතයි ඒක ලෝකෝත්තර සම්මා කම්මන්ත. සමා ජීවිතේ වගේ. නිවැරදි දිවි පැවැත්ම, ලාභ සත්කාර, ගරු නම්බුනාම, කීර්ති ප්‍රශංසා අපේක්ෂාවක් නෑ. හැබැයි යට ආශ්‍රව තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව තියෙනවා. එහෙනම් ලෞකිකයි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව රහිතයි එයා
ලාභ සත්කාර ගරුණම් වුණාම කීර්ති ප්‍රශංසා අපේක්ෂාවක් නැහැ බලාපොරොත්තු නැහැ. ඒක බලාපොරොත්තු වෙනවා නම් මිත්‍යා ආජීව. බලාපොරොත්තු වෙන්නේ නැද්ද සම්මා ආජීව. ඒතර සම්මා වායාම දැන් කිව්වා නිවැරදි උත්සාහය. සම්මා සති සම්මා සමාධි චිත්ත ඒකාග්‍රතාව. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මේ අංග 7 පිරිවර වෙලා නැත්නම් වට වෙලා එකතු වෙලා මේ අංග 7 එකතු වෙලා සිතේ යම් අවස්ථාවක ඒවි චිත්ත ඒකාග්‍රතාවයක් සිතේ තැන්පත් බවක් සිත නොවිසිරෙන ස්වභාවයක් ඒ තමයි ලෝකෝත්තර සම්මා සමාධිය මේ අංග 8 ලෞකික වශයෙන් උත් තියෙන ලෝකෝත්තර වශයෙන් උත් තියෙනවා අවශ්‍ය කරන්නේ මේ සංසාර දුකෙන් නික්ම යන්න නම් ලෝකෝත්තර පැත්තයි. ලෝකයෙන් ඈතර කරවන. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, ත්‍රිවිධ ලෝකයෙන් ඈතර කරවන. ඒ ලෝකෝත්තර පැත්ත. එහෙනම් ඒකට අවශ්‍ය කරන්නේ විපස්සනා සම්මාදිට්ඨිය, චතුසත්‍ය සම්මාදිට්ඨිය. හොඳයි එහෙනම් ධර්මදේශනාව අවසන් කරනවා. මේ උතුම් ධර්මදේශනා සඳහා බලංගොඩඇල්ලේ පොළ සන්ධ්‍යා නිවසේ පදිංචි සුනිලා කීර්ති ලතා කඩවතගේ සීල සුභද්‍රා කඩවතගේ සහ සොයිර සොයිරයන් විසින් ප්‍රතිබල දායකත්වය ලබා දීලා තියෙනවා. මේ උතුම් ධර්ම දාණයෙන් චනිතවන්නා වූ පුණ්‍ය බලයෙන් මේන් වසර 26කට පෙර පරලෝසපත් ජෝන් කඩවතගේ පියාණන්ටද වසර 6කට පෙර පරලෝසපත් සල්පිනෝනා ගලප්පති මෑණියන්ටද ඉක්මන් භවයකදී නිදුක්ව නිරෝගීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ සම්පත් ලැබේවා. එමෙන්ම පරලෝසපත් නන්දසේන කඩවතගේ උපතිස්ස කඩවතගේ විනීතා කඩවතගේ භද්‍රකාන්ති කඩවතගේ යන සොයිර සොයිරයන්ටද මේ පින් අනුමෝදන්ව භවගාමී ජීවිත සපවත්ති උතුම් නිවනින් සැනසේවා. එසේම අභව ප්‍රාප්ත වන්නට යෙදුණු සුගත් කාහල තන්ත්‍රී කුලරත්න වත්තේ ගෙදර එවැගේම රංජිත් ගුණසේකර යන අයටද සංසාර දුක්ඛයන්ගෙන් අත මිදී උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා. සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරියන්ටත් නෑදෑ හිත මිත්‍රාදීන්ටත් ලක්වැසි ලෝවැසි සියලුම දෙනාටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ඉක්මන් භවයකදී නිදුක්ව නිරෝගීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවන් සුව ලැබීමට මේ පුණ්‍ය බලය මහෝපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු වේ විදිහට මිෂ්ඨ සිද්ධ වේවා කියන මෛත්‍රී සහගත සිතින් පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. මෙතෙක් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය නම් සඳහන් කළ නොකළ තවත් යම් අය කවුරු හෝ ඇතනම් පින් බලාපොරොත්තු මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා, සැපෙන් සැපටපත් වේවා. එසෑම කෙනෙක්ම ඉතා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥා. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි. චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි. චිරන් රක්ඛං සුදේශනං ආකාශට්ටා ච බුම්මට් නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං තුමන් පරන්ති. අවස්ථාන වශයෙන් ප්‍රශ් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ අප සෑම දිනාටම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවත අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි. රාතක්ඛයෝ නිබ්බානං.